අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකෙන් ප්‍රතිමේ නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පක්ෂව 151යි විපක්ෂව 54යි 20යි 21ට අයවැය තුනෙන් දෙකෙන්ම සම්මතයි අයවැයේ යෝජනා රසක්ම අද සිටම ක්‍රියාත්මකයි කෙටි කලකට නොව දිගු කාලීන ආර්ථික පුනරුදයක් ඇති කරන්න ජනපති පෞද්ගලික අංශයේත් අදහස් ගනි විස්රාමගිය මැකෝ සභාපති මහින්ද සීමා නිර්ණයේ සභාපතිකම බාර ගනි 20යි 24 දී හඳට යන්න NASA 18ක් නම් කරද්දී ස්පෙක්ස් එක්ස් රොකට්ටුව කුපුරායයි ලබන වසර සඳහා වන අයවැය තුනින් දෙකේ වැඩි ඡන්දෙන් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 54ක් පමණයි. මේ අනුව අයවැය තුන් පිනිවර කීවීමේදී වැඩි ඡන්ද 97කින් එය සම්මත කෙරුණා. මුදල් අමාත්‍යවරය ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 17 වෙනිදායි. එය මෙරට 75 වන අයවැය ලේඛනයයි. අයවැය දෙවන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. පසුගිය 23 වෙනිදා සිට අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද දිනේ දක්වා පැවති අතර විවාදය අවසන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. අද සම්මත වූ අයවැය සම්බන්ධයෙන් මැතිඅමතුරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. විසර්ජන පනත් කෙතුපත් කෙටුම්පතර පක්ෂව 151යි විරුද්ධව 54යි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. මේ අයවැය මෑත කාලීන ඉතිහාසයේ ආපු ඉතාමත්ම හොඳ සංවර්ධන අයවැයක්. මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුද වලින් ගොඩේනට අවශ්‍ය කරන ආකාරයට සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට නියමාකාරව අනුකූලව ඉදිරිපත් කරපු ඉතාමත්ම බුද්ධිමත් අයවැයක්. මේ අයවැය ප්‍රතිඵල අපිට ඉදිරියේදී ලබා දකින්නට පුළුවන්. මේගොල්ලෝ කියනවා අපිට ප්‍රශ්නයක් නෑ ණය ගෙවන්න පුළුවන්. අපි ඩොලර් ණය ගෙවලා දාලා සල්ලි අච්චු ගහලා රුපියල් ණය වලින් මේක කරනවා. ඒක නිකන් මේ අහසේ තනන මාලිගා විතරයි. ඊටාම ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරලා තින්නේ. ඒ ජනතාවාදී අයවැය ප්‍රතිඵලය ජනතාවට ඉදිරියේදී බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම අපි දේශීයත්වයේ මුල් කරගත්තු ඒ වගේම දේශීය වැඩපිළිවෙලක් එක්ක ඒ වගේම මේ කොවිඩ් 19 ජාත්‍යන්තරයේ තුලත් අපි තුලත් තියෙන මෙන්න මේ රෝගය කොපමණ තත්ත්වයේ තිබුණත් අපි ඉදිරියට ශක්තිමත්ව යන අයවැයක් අද ඉදිරිපත් කළා. තිබෙන අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ගැන මම හිතන්නේ සාර්ථක බලාපොරොත්තුවක් රටට තියාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපි පැහැදිලිව පාර්ලිමේන්තුවේදීත් පෙන්ලා දුන්නා. මේ ඉදිරිපත් කරපු අයවැයට අපේ රටේ අනාගතයේ ගොඩනැගීම සඳහා පැහැබර බලාපොරොත්තුවක් තියෙන කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ පක්ෂයේ මේ අයවැය විවාදය පවත්වපු දින 21 කාලය තුළම එක යෝජනාවක්වත් රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරේ නැහැ. එයාලා කුහකව මේ රජය ඉදිරිපත් කරපු යෝජනාව විවේචනය කිරීම විතරයි කරේ. හැබැයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව තියෙන්නේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් තුළ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පාලනයක් ඇති කිරීම. ජනතාවට බලාපොරොත්තු වෙච්ච සහනාධාර ලැබිලා නැහැ, සහනයක් ලැබිලා නැහැ. රට බලාපොරොත්තු වෙන සංවර්ධනය ලැබෙන්නේ නැහැ. එවගේම අනිවාර්යයෙන්ම ණයෝග්‍රකට අහු වෙනවා. ඒ නිසා මේ අයවැය පුස්සක්. මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ සියල්ල ආණ්ඩුව දරාගෙන ජනතාව මත බර පටවන්නේ නැති විදිහට මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතර 2021 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා රැසක් අයවැය සම්බන්ධ වූ අද දිනේ සිටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා. රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය බැංකුව හරහා ලබා දෙන නිවාස සහ දේපළ ණය සඳහා එකරණ උපරිම පුලිය අනුපාතය 7% දක්වා අඩු කර තිබෙනවා. දැනට ලබා ගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස සහ දේපළ ණය සඳහා පළමු රුපියල් ලක්ෂ 5ට 3% දක්වාද ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩයට 7% දක්වාද පුලිය අනුපාත අඩු කෙරෙනු ඇතී.
राज्य सेवकान विदुबिल अड़कमे अरमुनि सूर्य बल उत्पादन काटल सविकीम अवश्य नय पासुकम सीट हतराक्वेन अडुपोल अणुपात्याटते लवण पलमूदासीट लबादीम नियमित एम नय सुलुहा मध्यम परमाण व्यवसाय कीड़ व्यापारिक स्थानी वहल मत मेम काटल सविकीम संधा लबागत हेकिनवा अति दुष्कर दुष्कर हूदकला प्रदेश वल पिरीवेन इकन लबन शिष्य भिक्षुन वहन सेठ हा शील मातावंट मिन्म गिहे शिष्य शिष्यावंट पावहन तिलपत लबादीमट कटयुत किरणवा कोविड वसंगते हेतुन बलपेमट लाकू सुलुहा मत परमाण व्यापार नकासीटवीम संधा कारक प्राक्तन नय लबादीमट अमेरिका डॉलर मिलियन सिया राज्य हा पौदलिक बैंक वित लबादी तिबिनवा एमेन्म कोविड वसांगतेन रोगातुरवु राज्य सेवक्यान्गे वियदम अग्रहर रक्षण अरंभुदलेन पियवीमट पियवर किन अत्यातर रुपये लक्ष हतक उपरीम रक्षण आवरणयक लबादीमट कटियुतु दातिबेनवा कोविड हेतुवेन रोहाल गत्तुव होत दिनकट रुपयाल 3000क दीमनावको उपरीम रक्षण वंदे हिमवनु एति तरुण व्यवसाय कींट नव व्यापार एरबीमट तुरुणु दिरिय नय योजना क्रमयाटते कटियुतु किरुणा सीट हतरक सहन पोली अनुपातयक अटते रुपये लक्ष पहक दक्वा नय लबादीम सिदु किरीमट नियमितायि देशीय किरण निष्पादन प्रवर्तनीय किरीम संधा किरिगोवीन दिरिगन वीमट किरी शक्ति नय योजना क्रमय मेवरायवेन क्रियात्मक करति बनवा सहनदायी नय कोंदेसी अटते उपरीमय रुपये लक्ष दहय दक्वा नय लबादीम प्रादेशीय संवर्धन बैंक ओहरहा क्रियात्मकायि मिटामतरव राज्य पौदलिकांशे सेवा नियुक्ति अंट निवास मिलदी गिम संधा नय पहासुकम सलसीम तीरणीय वीति बेनवा राज्य बैंक हरह रुपये लक्ष सीए उपरी नय मुदला सीएट हय दशम दिखाई पहाकपोल अनुपात्याटते लबा गिमट मेमगिन पहासुकम पवतीनवा आर्थिक वर्धने सिदुपिय युत्ते समाजे सैम स्तरयक्म आरक्षावन आकारेट बव जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा पवसनवा ඒ සඳහා පෞද්ගලිකාංශයේ දායකත්වයේ මෙන්ම නව ප්‍රවේශයන් ඉතා වැදගත් බවයි ජනාධිපතිතුමා කියා සිටින්නේ. පෞද්ගලික ව්‍යවසායකින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. සෑම දීම අනයනීය කර අලෙවි කිරීම පහසුයි. එසේ කිරීමෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නොහැකි බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. आर्थिके सैम शेष्रेकम समपर वर्तनयाक एतिकिरीम तम अरमुन बव पेन्वादुन जनाधिपतितुमा ईटे वहल्वन क्रियामार्ग इदिरिपत् करन लेसद योजना कला कोरोना हेतुवेन अडालवु आर्थिकय यले सक्रिय कर दिगुकालीन आर्थिक वर्तनयाक अत्कर गनीम परमार्थ कर गनिमिन पौद्गलिक व्यवसायिकिन कंडायम वशिन हमुवीमट जनाधिपतितुमा मैतकदी तीरुणय कला अद साकच्छाव पवत्तुने एहि देवन कंडायम समगाय मेतिवन कोमिशम सभावे हिटपु सभापति महिंद देशप्रिय महता सीमा निन्न कोमिशम सभावे सभापति दुरेट पत कर तिबेनवा मेतिवरण कमीशन सभावे सभापति दुहरे होबोमिन महिंद देशप्रिय महता मेरठ मेतिवरण कीपयाक्म साधारण सह अपक्षपाति लेस पैत्वीमट समत्तुना मेतिवरण दिपार्तमेंतुवे कीर्तिमत् निर्धारिकु लेस तनतुरु रसाख्य बवीमेन अनतुरुवाई महिंद देशप्रिय महता मेतिवरण कमीशन सभावे सभापति दुहरेट पत्व पसुगिय वकवानुव तुल कटियुतु कले ए महता सीमानिर्ण कमीशन सभावे नव सभापतिवरा लेस पत्कर अति बव रजे प्रवृत्ति दिपार्तमेंतु संधान कला අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට ඉඩ ලබා දීම පිළිබඳ පෙත්සම විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉවත් වුණා. පාස්කු ඉරදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට ඉඩ ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝවිත රාජකරුණායන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද කැඳවා තිබුණා. එහිදී සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි. ඒ අනුව නඩු විභාගයේ ලබන 14 වනදා ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝබිත රාජකරුණාන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතයි. ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික විශ්වාසයන්ට නිඳා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ යැයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවක් පෙබරවාරි මාස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටමැතිගේ මහතා ඉදිරියේ පසුගිය 24 වනදා කැඳවීමට නියමිතව තිබුණද කොරෝනා තත්ත්වයේ හේතුවෙන් එය කල් දැමුණා. හ
හරිත වැරදිද විශේෂාංගයේ සමග අධේක්වන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතායි. අද ප්‍රශ්න කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතාත් එක්ක. ලක්ෂ 169ක කුලියට අධිකරණ අමාත්‍යාංශයට ගොඩනැගෙන මිලදී ගන්න එක හරිද? ඒක සම්පූර්ණ වැරදි. ඒ කතාවට මම සම්පූර්ණ එකඟ නැහැ. ඔය විදිහට නෙමෙයි ඔයසේ සිද්ධ වුණේ. මොකද්ද එහෙනම් උනේ? මමවත් අමාත්‍යතුමාවත් තීරණය කරපු එකක් නෙමෙයි. දැන් හොයන්න කියලා කිව්වහම යෝජනාවක් කරලා තියෙනවා. ඒ ගොඩනැගිලි සම්බන්ධ ක්‍රියා කරන්න දැන්ටමත් අධිකරණ අමාත්‍යාංශයට අදාළ කොටසක් තියෙනවා. බේරුම් කාර්ය ස්ථානය ඒක දීර්ඝ කාලීනව එන දෙයක්. ඒකේ තව ගොඩනැගිලි දෙකක් කරගමු කියලා තමයි යෝජනා කළේ. ඒක වැරදි නම් කෝටි 41ක කැබිනට් පත්‍රිකාවක් ඇයි යැමතිවරයා දාන්නේ? ඒක දැම්ම පළියට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති බවට පැහැදිලිව කියන්න පුළුවන්. එහෙනම් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පරීක්ෂා කරන්න ගියයි. ඒ ස්ථානයේ බලලා ඒක තියාගත්තා අතිශය අවශ්‍යතාවයක් ආවොත් ඒක ලබා ගැනීම සඳහා එතන ගියොත් බලා ගන්න පුළුවන් මේ තියෙන සැප පහසුකම් මේකේ නැහැ. මාධ්‍ය වාර්තා කරලා තිබුණේ මාසික කුලිය ලක්ෂ 169ක් කියලා. ඒ කුලිය ගෙවන්න සිද්ධ වෙනවා නම් යහපත් කාර්යය සඳහා නම් ඒක ගෙවිය යුතුයි. පැල්පතකට යන්න කියලා කියන්නේ බෑ. කවදාවත් අධිකරණ අමාත්‍යාංශයේ ඉන්න කණ්ඩායමට අනවශ්‍ය මුදල් වැය කිරීමක් කිසිසේත්ම කරන්න නැති බව තරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ලක්ෂ 169ක් කියන්නේ අනවශ්‍ය මුදල් වැය කිරීමක් නෙමෙයිද? කාට හරි කියන්න පුළුවන් බැලු බැලමට කතාව. නමුත් කොළඹ ප්‍රදේශයේ ගේමදේ ගන්න ගියාම වෙන දේ ගැන බලන්න පුළුවන් වෙන්නේ එහෙම ගන්න ගියොත් විතරයි. අභියාචන අධිකරණයටයි ශ්‍රේෂ්ඨ අධිකරණයටයි විසුරරම් පත් කරේ වැඩ කරන්න පහසුකම් තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න නෙවෙයිද විවර්තිල්ල මාත්‍යා? ඉස්සෙල්ල කරන්න ඕනේ ඒ ඇයිට ව්‍යස්ථාවයෙන් අවශ්‍ය කරන පහසුකම් තබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළ සාහනය සහ ඒ වගේ පහසුකම් සරසන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි මේ පහසුකම් අපි කිසිදු ආකාරයකින් අඩුවක් නැතුව දැන්ට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. වැඩ කරනවා නම් දැන් තියෙන ගොඩනැගිල්ල ප්‍රමාණවත් කියලා කියන්නේ. අත යටින් වෙන ගනුදෙනුවකට තමයි ওই ගොඩනැගිල්ලට යන්න හදන්නේ කියලා තමයි චෝදනාව තියෙන්නේ. සමහරු කරන්නේ ඕන දෙයක් කළොත් එහෙම ඒකට කතා කියන එක විතරයි. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ කොතරම් අමාරුවෙන්ද මේ දේවල් කරන්න කියලා. ඇවිල්ලා බල්ල තනක් පෙන්නුවොත් එන්නේ එදාට අපිට කියන්න පුළුවන් ඒ අය නිවැරදි කියලා. දැන් අධිකරණය ඇත්තටම ස්වාධීනයිද? ස්වාධීන කියන එක උපරිම තත්වයෙන් යනවා. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් අමතිවරයා හෝ රජයේ ඉන්න ප්‍රධානීන් කිසිදු ආකාරයක මැදිහත් වීමක් නැහැ. මේ සිදුවීම මෙහෙම වෙද්දී දුමින්ද සිල්වා මහත්තයා නිදහස් කරන්න අභ්‍යන්තරේ සාකච්ඡාවක් කරනවා කියලා ආරංචි. මේ දුමින්ද සිල්වා කෙනෙක් කියන මෙතනට ගේන එක සම්පූර්ණ වැරදි. ඒ සමාවල් වල තියෙන සිව්වස් සමාම ලෝචනය කියලා. ඒවා අපේ නීතියේ තියෙන දේවල්. එවැනි ක්‍රමයක් අනුගමනය කරන්න ජනාධිපතිතුමාගෙන් ලබස ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඒක ලැබුණු පසුව ඒක විශේෂ මණ්ඩලයකට යොමු කළා. ඒ මණ්ඩලයෙන් අනුමත කළොත් පමණයි නිදහස් කරන්නේ. බන්ධනාකාර ක්ෂේත්‍රයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. නෙළුමවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළා. බන්ධනාගාරවල ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්න ඕනේ. මද්ද්‍රව්‍ය චෝදනා ලබන සියලු දෙනාම අර අච්චු ලබපු වැරදිකරුවන් එක්ක දාන්න හොඳ නැහැ. ඔවුන් විශෝධන මධ්‍යස්ථානවලට ගෙනියන්න ඕනේ. ඔවුන්ගෙන් ආර්ථික වටිනාකමක් ලබා ගන්න. ඔවුන් එළියට යනකොට විශෝධන වෙලා අලුත් පුද්ගලෙක් විදිහට රැකියාවක් කරන්න පුළුවන් සමාජ ජීවිතයේ වැදගත් පුද්ගලෙක් විදිහට පිටත් කරන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ උත්තාපන අමාත්‍යාංශයක් අපි පිහිටවලා තියෙන්නේ. අපි කිසිදු වෙලාවක බන්ධනාගාර ගත කරලා තියෙන පුද්ගලය හිතාමතා අපි එළියට ගන්නෙ නැහැ. අද දිනේ තුල කොරෝනා ආසාදිතින් 469 දිනකෝ හඳුනාගත් බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර කොරෝනා මරණ දෙකක්ද වාර්තා වූ අතර තවත් ආසාදිතින් 460 දිනකෝ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. හඳුනාගත් ආසාදිතින් 697 දෙනා තුරින් 357 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 219 දෙනෙකු හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 38 දෙනෙකුද ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්සවෙළඳපොළ කොරෝනා පොකුර 26512 දක්වා ඉහළ ගියා. ඉන් 18392 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුර ගම්පහ දිස්ත්‍රික්කයේ තුල යම් පාලනයකට නතු ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය මාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රාන්තපුල්ලේ මහත්මිය පවසනවා. ආසාදිතින් වාර්තා වීම 8.6 සිට 2.5 දක්වා අඩු මට්ටමකට පත්ව තිබීම වැදගත් සාධකයක් බවයි රාජ්‍ය මාත්‍යවරිය ගම්පහ පැවති සමාලෝචන වැඩසටහනේදී අවධාරණය කළේ.
मेदक्वा मिरटिन वार्तावी एति समस्त कोरोना आसादितिन संख्याव 30,547ක් ए अद दिने तवत आसादितिन 469 दिनकु हंदुना गनीमत समकाय मेम आसादितिन अतुरिन 8139 दिनकु तवदुरटत रोहल गतव प्रतिकार लबनवा वैद्य विमर्शन अर्थे पसुन संख्याव 716ක් आसादितिन 22261ක් पूर्ण सोय लबा रोहल वलिन पिटवकोस अति बवाय सौख्यांश पवसान्ने ये दिने दे कोरोना मरण देखा वार्ता वुना कोलंब पहलव हा कोलंब दहाय प्रदेश वाले पदिंची पुद्गलें दिने कु मेसे मी के आतर अद दिने दे तवात कोरोना मरण देखा वार्ता वु बव राज्य प्रोति डिपार्टमेंट तो निवेदने कला कोलंब देख प्रदेश पदिंची हटा हाय है वृद्धि कांता वक हा वैलिकम पदिंची पना सातर है वृद्धि कांता वक होमा कम मूलिक रोहले प्रतिकार लबिमिन सिरियदी मेसे मी गोस्ते बेनवा ए अनुव मेरटिन वार्ता वन समस्त कोरोना मरण संख्या 146ක් मेदर कोविड परीक्षण वार्ता शनिकव दनगनीमट सुपरीक्षा एंड्रॉइड मृदृकांगे एलिदक्वीम अमात्य पवित्र वन्यराज महात्म्यगे उपदेश मत सिद्धवुना मेमगिन परीक्षण तोरतुरु कडनमिन रसकिरीमटत परीक्षण वार्ता निकुत किरीमटत सौख्य अमात्यांशयट पहासुकम सलसनवा अपि दन्नवा वसंगत रोग अंशय मुनतरम वेहेसक दरनवाद कियला रोगियेक बवट तहवुरु उनाम यम्किसी पुद्गलेयेक यागेन तोरतुरु गन्न සාමාන්‍ය ගන්න තොරතුරු වලටත් වඩා විශාල තොරතුරු සංඛ්‍යාවක් ඉතාම අඩු වේලාවකදී નિවරදිව අපට ගන්න පුළුවන් එක ප්‍රධානම දෙයක් එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනයේ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කරවල ගස්වැවදී පැවැත්වුණා එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් නායක පාලිත රංගිබණ්ඩාර මහතායි මේ සංවිධානය කළේ පක්ෂ ක්‍රියාකාරී නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි ආණ්ඩුව තුල රටේ සංවර්ධන වැඩ කටයුතු හරියට කෙරුවා. නමුත් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවලට හරියට මැදිහත් වෙන්නට බැරි වුණා. සමහර ඇමතිවරු හම් වෙන්න යන්න බැරි වුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවා. ඒ හවුල් ආණ්ඩුවේදී හොඳම ඇමති කමිටුක දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඇමතිවරුන්. එතකොට ගමේ පාක්ෂිකයෝ අපේ එක්සත් ජාතික පාක්ෂිකයන් තාමත් රැකියාවක් නැතුව ඉන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයා තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට හොඳට රැකියාව හොයලා දුන්නා. එතකොට ගමේ ඉන්න අපේ පාක්ෂිකයාගේ අභිමානය එතනින්ම වැටෙනවා. ඔය රිදිල්ල නිසා තමයි ඇත්තම ගිය මහමැතිවරණේදී අපිට මේ ප්‍රතිඵලය ලැබුණේ. දැන් අපේ පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා මේ පක්ෂය ආපහු හදලා ගන්නට ඕනේ. මේ අලියව නැගිටවන්න ඕනේ. ආපෝ අපිට අපේ ආණ්ඩුවක් හදන්න ඕනේ කියන අවශ්‍යතාවය පොඩ පොඩ දැන් ඇවිල්ලා තියෙනවා. ග්‍රාමීය ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණයට සහ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලීමට රුපියල් මිලියන 8,264ක් වෙන් කිරීම තුලින් ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇතැයි ආර්ථික පුරජීවන සහ දඩෘතාව තුරන් කිරීම සඳහාවට ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. प्रादेश दिस्त्री पलामी क्रीडा सह तरण कटयुत निलधारी समग अद साकदी वेसल राजपक्ष महता मेपवकी आसिया तरण तरण क्रीडा कुशलता बेडदेवर क्रीडा आर्थिक कैतकिरी मेट सौभाग्य दम प्रतिपत्तिमालावतुन अपेक्षा किरणवा मे अनुमश्रेन रटे आर्थिक दायकत्वाकलबाकनीमट अपेक्षा किरण बवद वेसल राजपक्ष महता प्रकाश कला අයවැය ඉතිහාසයේ තුල ක්‍රීඩා හා තරුණ කටයුතු අංශය සඳහා වැඩිම මුදලක් වෙන් කළ අවස්ථාව මේ බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. කොරෝනා ව්‍යසනය සමග ආර්ථිකය විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. එවන් පසුබිමක් තුල ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීම ආර්ථිකයට විශාල ශක්තියක් බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ලබන වසරේ හයි ශ්‍රේණියට ඇතුළත් කරගන්න සිසුන්ට නව පාසල් ලබා දීමේ වැඩසටහන පළමු වරට මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවර කෙන තිබෙනවා. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන නිලවශයෙන් ආරම්භ කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් සඳහා අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මෙවන විට දෙමව්පියන් වෙතින් කැඳවා තිබෙනවා. ඒ අනුව සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් සිදු කරනවා. අද සිට ලබන 24 වෙනිදා දක්වා මේ සඳහා කාලය ලබා දී තිබෙනවා. මොබිටෙල් ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 7.5ක මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සේවාව නොමිලේ සැපීමටයි කටයුතු කර තිබෙන්නේ.
මෞර්තිම එල්ටීටී රසවාදීන් නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකළ මහතා අද දැයින් සමුගතා. 1986 වසරේ අගෝස්තු මස 4 වනදා යුද හමුදාවට එක් වූ ඒ මහතා ත්‍රස්තවාදය මෞබිමින් තුරන් කිරීමේ කාර්යයේදී මෙහෙයුම් රසකටම සක්‍රීය දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම වන්නේ මානුෂීය මෙහෙයුමේදී අනඳින නිලධාරියෙකු ලෙස ඒ මහතා සිය වගකීම උපරිමයෙන් ඉටු කළා. තමන් යටතේ සිටින රණවිරුවන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලූ ඒ මහතා ඉදිරි ආරක්ෂක වළල්ලේම සිටමින් අනඳුන් නිලධාරියෙකු ලෙස යුද හමුදාව තුළ ප්‍රසිද්ධියක් උසුලනවා. බලසේනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ කාලයේදීද සුභාෂණ වැලිකළ මහතා සිය වගකීම අකුරටම ඉටු කළා. මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකළ මහතා මිය යන විට 54 වන වියේ පසු වුණා. ඒ මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ බණ්ඩාරගම අඳුන්වැන්න ආදාහනාගාරයේදී ඒ පූර්ණ හමුදා උත්තමාචාර මැදේ. දේති විරෝධී ලෙස මෙරටට රැගෙන කහ කිලෝග්‍රෑම් 1395ක් සමග සැකකරුවන් 3 දෙනෙකු මරවිලදී අත්අඩංගුවට කැඩුණා. ඒ පිළිබඳ සහ තවත් පුවත් කිහිපයක් කෙටි සටහනින් ඉන්දියාවේ සිට ගෙනවිත් තිබූ මෙම කහතොගය මුහුදු කටුව වෙරළ තීරයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මාරවිල පොලිසියයි. සැකකරුවන් සමග ලොරි රථයක් හා යතුරුපැදියක්ද පොලිස් බහරයට ගැනුණා. අත්අඩංගුවටගත් කහතොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකයි. හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක මහභාගය හා ගල්කිස්සේ ප්‍රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 988ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනුණා. මහභාගය පොලිසිය හා ගල්කිස්සේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයයි මෙම වැටලීම සිදු කළේ. පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී සුරාපදු නිලධාරීන් කළ විශේෂ මෙහෙයුමකදී ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 55ක්, අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 5ක් හා ගංජා ග්‍රෑම් 6ක්ද සොයා ගැනුණු අතර මෙම මද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි වැටලීම සිදු කළ නිලධාරීන් සඳහන් කළේ. මාදුරෝයේ සෙඩ්ඩියලට වැටි සිටි වනන් දෙදෙනෙකු මහත් පරිශ්‍රමයෙන් ගොඩ ගැනීමට හැකි වුණා. විහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් පැය 4ක මෙහෙයුමකින් පසුවයි වනන් දෙදෙනා ගොඩ ගැනුණේ. නිරන්තරයෙන්ම සෙඩ්ඩියලට වනාලින් වැටීමේ සිද්ධීන් වාර්තා වනවා. ඒ ක්‍රීඩා තොරතුරු සමගින් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. Hi everyone.